එසෙල් මිල් ට්‍රිබ්ලොක්් ජැනල එකට අපේ යාලුව සාදරෙන් පිළිගන්නවා. ඉතින් මම ඔයල්ට ගෙනාම් මේ වීඩියෝ එකෙන් කියල් දෙන්නේ යන්නේ කෙඩ නෙල්ධාරියෙක් නිල්ධාරණියයක් විදියට සජෝන් කොතලාවල් ආරක්ෂික විශ්වවිද්‍යාලට කොහමද සම්බන්ධ වෙන්න කියලා. ඒතුළින් වල්ලට දැනගන්න පුළුවන් වෙනවා ජෝන් කොතලා ආරක්ෂක විශ්වවිද්‍යාලට ඇතුළොත්තිීමේදී සලකා බලස සුකම් මොනොවද ඔබට හැදහැරියකි පාට මාලා මොනවද සහ තේරී පත්වීම සඳහා ඔබට ඇති සම්ක පරක්ෂනල ස්භාවය පිළිබඳ හොඳ දැනුක් ලබාගෙනනීමට ඔබට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ වීඩියකස් සමඟ දිගටවන ඇති සිටින්න. මේනි වැදගත් විස්තරාත්මක ඔයාලා ආස කරන වීඩියෝස් ඔයාල ළඟටම ගෙන්වගන්න ල්ම රිබොගක් චන රි කරලක් බෙල් අයිකනෙ ලි කරනම්ද කරනපා. වීඩුවක ශයා කරනත් අම්ත කරනපා. එහිනම් වැඩි කතා නැතු අපි වීඩ එකටයමු. ජෝන් කොලා ආරක්ෂික විශ්විවිද්‍යාල්ට වාර්ෂිකව නිත්ත කඩ නිල්ධාරින් ඉන්ටෙක් එක බැගින් පඳවා ගනු ලබනවා. මේ පිළිබඳ රජේ ගැසෙට නිවේදර් මගින් පුවත්වත් මගින් සහස ජෝන් කොතලාල ආරක්ෂික විශ්විවිද්‍යාලයේ නිලවෙබ් බඩවියන www.kdu.ac.ellk මගින් ඔබට දැනගන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම හොයල බලමු සජෝන් කොතලාල ආරක්ෂික විශ්වවිද්‍යාලයට ැඩ නිිය ධරියෙක් නිල්ධාණයක් කිිසුම්බන්ධවන ඔබට අදුම් කල් හැකි උපාජිපාට මාලා සහ එම උපාජිපාට මාලාවල කාල සීමමොුණ වද කියලා. වෛදි විද්‍යාහා ශල්්‍ය වද්‍ය විද්‍යාාවපාදිය අවරුදු පහක්ද, විද්‍යාවේදී ඉන්ජිනේරු උපාදිය අවරදු හතරක්ද, විද්‍යාවේදී පරිගණක විද්‍යාවපාදී අවරුදු හතරක්ද, විද්‍යාවේද මුර කාන්ග ඉජනේර පාදය අවරුදු හරක්ද. විද්‍යාවවේදී බටකාරය කළනා කන උපාදිය අවරුත් දෙකක්ද; විද්‍යාවේදී කළුණා කන හා කාර්මික විද්‍යා උපාදී අවරුත් දෙක්ද, විද්‍යාවේදි සමාජ විද්‍යා උපාදී අවරුත් දෙකක්ද, විද්‍යාවේදී වාස්තු විද්‍යා උපාදිය අවුදු හතරක්ද විද්‍යාවේදී මැනුම් විද්‍ය උපාදී අවරුදු හතරක් ද, විද්‍යාවේී ොරුතුරු තාක්ෂණ උපාදී අවරුදු හතරක්ද, විද්‍යාවේදී තොරුතුර පදධති උපාදිියවරදු හතරක්ද ීතිවේදී උපාදිය අවුරත්තුනක්ද විද්‍යාවේදී ගුවහ නිර්මාණ ශිල්පි උපාධියවරදුත් පහක්ද යන උපාධිපාටමාලා සඳා ඔබට අයිදුම් කළෑකයක් අදර එම සේලු පාට මාලා ඉංගිසි භාෂාවෙන් පෝත්තුනු ලබනවා. සෙජෝන කොත්තලා वाල ආරක්ෂික විශ්වවිද්‍යාලයට කෙරෙන් නිල්ධාරියෙකු නෙධාරණයක වශයෙන් සම්බන්ධ වීමේදී සලකා බලන මූලික අධ්‍යාපන සූසකම් මොනවද කියලා දැන් අපි සොයල බලමු. විශ් විද්‍යාල ප්‍රවේශයට ඉල්ලුම් කිරීම සඳහා සලකාබලන අවම සූසුකම සපුර අතිබීම සාමාන්‍ය පුදු පරක්ෂණය සමත්‍ර තිබීම සියලු පාටමාලාවන් සඳ අධ්‍යයන පුදුසාතික පත්‍ර මාන්‍යවෙල විභාගේදී අවම වශයෙන් ඉංගිසි භාෂාවට සී සාමානර්තයක් ලබාතිබීම නීතිවේදී උපාදිය සඳ අධ්‍යන පුදසාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගේදී අවම වශයෙන් සිංහල භාෂාවට හෝ දෙමළ භාෂාවට සී සාමානතථයක් ලබාතිබීම න්ිනර පාදී හැදැරීම සඳහා අධ්‍යයන පපුතුසාධතික පත්ත්‍ර උසස් පෙළු ඉභාගේ ගනිත විශේධාරාවෙන් අවුමය සී සාමාර්ථ දෙකක් සහ එස් සාමාරතථයක්කත් ලබා තිබීම අනිවාර වෙනවා. ඒ වගේම ඔබට තේෙන් ඕෝන අනෙක් සුසුගම් ගැන කතා කරනවා නම් ඔබ අනිවාරයෙන් ශ්‍රී ලාංක පුරවැසියෙක් වියුතුයි. අතුම්පත් භාරගන්න අවසාන දිනට ඔබගේ වයිස අෞුදුද්වාාටන නෝඩි වීතු අතර අවරුදු විසි දෙකට නොවැඩ වියුතුයි. අනිවාරයම ඔබ අවිවාහක පුද්ගලයකව යුතුයි.ඇදම් කිරීම සඳහ ඔබට තිබියුතු ශාරීරක සූසකම් මොනවද කියලා බලමු. කොතලාව ආරක්ෂය විශ්වවිද්‍යාල හර ශ්‍රී ලංකා යුද්ධ අහමුදාවට සම්බන්ධ වීමට නම් පිරීම අපේක්ෂකවන ඔබට උසා ඩිප්පාක් අඟල් හයක් හෝ ඊට වැඩි වියුතුයි. කාන්තා අපේක්ෂිකාවකට උසා ඩිප්පාක්සා අංල් තුනක් හෝ ඊට වැඩි වියුතුයි. ඔබ නාවික හමුදාවට සම්බන්ධවීමට කැමැති අයකු නම්, පිරිමි අපේක්ෂකයක වන ඔබට අවම උත්ස සෙන්න්ටිමීට එකසි හැට අටක් ලෙසත් ඔබ කාන්තා අපේක්ෂිකාවක් නම් අවම උසැන්ටිමීට එකසිය හැට අටක් හෝ ඊට වැඩි වියයුතුයි. ඔබ ගුවන් හම්දාවට සම්බන්වීමට කැමති අයකු නම්, පිරිමි අපේක්ෂකයක වන ඔබට උස අඩි පහක් හා අඟල් පහක් හෝ ඊට වැඩි වියයුතුයි. ඔබ කාන්තා අපේක්ෂිකාවක් නම්, ඔස අඩි පහක්ෂ අඟල් තුනක් හු ඊට වැඩිවියයුතුයි ඔබගේ ඇස්පිනීම සම්බන්ධයෙන් කතා කරනවා නම් යුද හමුදාව සඳහා වම් ඇැස නමයෙන් හයක් ද දකුණු වැස හය හස උපැස් හෝ කාාජ පැනදීමකින් තොරව තිබියයුතුයි නාවික හමුදාවසා ගොන් හමුදාවට උපැස් හෝ කාජ පැනිදීමකින් තොරව වම් ඇැස හයෙන් හයක් ද දකුණු ඇස හයින් හයක් ලෙස දක්වාතිබෙනවා එසේම සියලු හමුදාවන් සඳහා ඔබගේ වර්ණ දෘෂ්ටියCP2 මට්ටමේ තිබියයුතුයි. ඔබ ශ්‍රී ලංකා යුද්ධහමුදාවට හු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සම්බන්ධීමට කැමැත්තත්්දක්කන අපේශ්චකෙකුනම්. ඔබගේ පපුුව හුස්ම ගැනීමකින් තොරව අංල්තිස් දෙකක් ලෙසද ඔබ නාවික හමුදාවට සම්බන්ධීමට කැමැත්තත්්දක්කන අපේෂකයකුනම් ඔබගේ පපුුව සින්ටිමිර් අසු එකක් ලෙස තිබියුතු බව සඳහන් වෙනවා. ඉතින් ෙඩ නිල්ධාරයෙක් හෝ නිල්ධදරනයක් ලිස ස ෝන් කොතලාාවලාආරක්ෂක විශ්වවිද්‍යාලයට සම්බන්ධ වන ඔබට උපාධිපාටමාලාවන් කරනාා සමකම තිස් අටදාක මාසික වැටුබක් ලබාගනීමට හැකියාව තිබෙනවා. ඊට අමතරව සියලුම ආහාරපාන නවාතැන් නිලඇඳුම් අනුගාමික සේවාවන් ක්‍රීඩා හා විනෝධ පාසුකොම් සහ වෛද්‍ය පාසුකොම් යන මෙසිිය අල්ල ඔබට නොමිලේ ලබාගන්න පුළුවන් කම ලබෙනවා. ඉතින්. මගේපු සූසුකම් සපුර ඇති ඔබ සජෝන් කොතලාවල ආරශ්ික විශ්ව විද්‍යාලයේ සම්මක පරක්ෂණ තුනකට සහ වෛද්‍ය පරීක්ෂණයකට මුණදීමට සිදුවෙනවා. ඉතින් අපි ඒ ගැන දැන් කතා කරුන්. කැඩන් නිලධාරිියෙක්කෝ නිලධාරණයක් ලෙස අයිතුුම් කරන ඔබ සජෝන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලේ සලකාබලන සූසුකම් සපුර අත්තිබේනම්, ඔබව සජෝන් කොතරාවල ආරක්ෂික විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන පළවන සම්මක පරක්ෂණය සඳහා කැඳවරුන් ලබනවා. එහිදී ඔබේ අධ්‍යාපන සූසුකම් ඔබගේ බාහිර ක්‍රියාකාරකම් සහ ඔබගේ සාමාන්‍ය දැවම්‍යනාදිය පරීක්ෂා කරන අතර එම සම්මක පරීක්ෂණය සඳහා හොඳ ආත්ම විශ්වාසයකින් යුක්ව මුහන්දිය යුතුයි. පළවන සම්මඛ පරීක්ෂණයේ සාර්ථක සමත්වන ඔබව දෙවන පරීක්ෂණය සහා කැඳරු ලබනවා පරික්ණය ඔෆිසි ොල්ට්ටෙේ හඳුන අතර එය විද ක්‍රියාකාරකම්වලින් යුක්ත වෙනවා. ශාරීරයක යෝගෙතා පරීක්ෂණයෙන් එකක් වන අතර ඒදී ඔපට 1.6 කිම run, ආම්බේන්ඩින්, සිීටස්, Pu, Sheැටල් runන්, සිරස්සා තිරස්කම්බේ නැගීම සිටටන් රජ් ස්ටන්ඩින්න් බෝජ්ජම් යන නිව්වලට සාර්ථකෝ මූුණදීමට සිදුවෙනවා. යම් සිද වීමකතිී ඔබ ඒ සඳාගන්නා නිවැදි ක්‍රියා මාර්ගගේ සොයාබැලීමේ පරීක්ෂණය දෙවිනි ක්‍රියාකාරකමනෙ සහඳුන්න්න පුළුවන්. ඉන් පසුව ඔබව ලීකිත පරීක්ෂණයෙක් සඳහා යුමු කරන අතර ඒ ඉංග්‍රීසි භාෂාව මනොවිද්‍යාව අදුම් කරනද උපාදිය සම්මාන්ධ කරුණු ඇතුළත් ප්‍රශ්ණ පත්තරයක් සහ බුද්ධි දැනුම පරීක්ෂා කිරීමේ ප්‍රශ්න පත්තරයක්කින් සමංඥිත වෙනවා. යම් සිදුව වීමමකදී ඔබ ඒ සඳාගන්නා නිවැදි ක්‍රියාමාර්ග සොයා බැලීමේ පරීක්ෂණය දෙවෙනි ක්‍රියාකාරකම්මට සහඳුන්න පුළුවන්. ඉන් පසුව ඔබව ලිකිිත පරික්ෂණයකට යොමු කරන අතර ඒ ඉංග්‍රීසි භාෂාව මනෝවිද්‍යාව අයිඳම් කරලද උපාදිය සම්බන්ධ කරුණු ඇතුළ පශ්න පත්ත්‍රයක් බුද්ධි දැනුව පරික්ෂා කිරීමේ පශ්න පත්ත්‍රයකින් සමාන්ජිත වෙනවා. මීලංක ක්‍රියාකාරකම වන්නේ විනිශ්‍ය මණ්ඩලෑක් ඉදිරිපිට ශෂනිකව තෝරාගන්නා ලද මාතෘකාාවක් ඇසුරෙන් ඉංග්‍රිසි භාෂාවෙන් කෙටියෙන් කතාවක් නැත්තම් ඉස්පීච් එකක් කිරීමයි ඒද මාතෘකාව තුන්ඩු කමයක් මගින් ඔබට තෝරාගන්න බළුවන්. මෙම සමස්ථ පරක්ෂණයේ ශාරීරයක යෝගෙතා පරීක්ෂණය ඉසව සමග සේලුම ක්‍රාකාරකම් සමත්ව යුතු අතර ඉන් එකක් හුව අසමත්වීම ඔබගේ සමස්ත පරීක්ෂණය අසමත්වීමට බපවු ලබනවා වන පරක්ෂණය සාර්ථකවන සබන්ත්වන ඔබව තීර්නාාත්මක තුන්මන සම්මක පරීක්ෂණය සඳ කැඳරු ලබනවා. මෙම සම්ෝක පරීක්ෂණය ත්‍රීද හමුතා පතිවරුන්ගේ හා ආරක්ෂක ලේකාන්තුමා හෝ එතුමා විසින් නම්ග කලද නිල්ධාරීියකෝ නිලධාරණයකගේ සහභාගීත්‍යය සිදුකර ලබනවා. මෙම සම්මෝක පරීක්ෂණයේදී හොඳ ආත්ම ශ්වාසයකින් ඒ සදා මූුණ දීමට ඔබ වග බලාගටයුතුයි තෙවන සම්මෝක පරක්ෂණය සමත්වන ඔබ වෛද්‍ය පරීක්ෂණය සඳ කැඳදරු ලබනවා එය නාරයින් පිට යුදහමුදාරෝ හලේ සිදු කරන ලබනාතර මේදී යුදධහමුදාරෝ හලය ක්‍රමවේදයට අනුව ඔබගේ සෞඛ්‍යතත්ත්ය පරීක්ෂාකනු ලබනවා. වෛද්‍ය පරීක්ෂණය සමත්වන ඔබව ගිවිසුම් අත්සන්කිරීමෙන් පසු සජෝන කොතලාලා ආරක්ෂක විශ්ව විද්‍යාලයට කෙඩ් නිල්ධාරියෙක් නිලධාරණයක් ලෙස බඳවා ගැනීමට කටයුතු කරනවා. දැන් අපි හොයල බලමු කැඩඩ නිලධාරියෙක්, නිලධාරණයක් කොමිෂල්ලත් නිලධාරියෙක් නිලධාරණයක් වෙන්නෙ කොද කිය. ෛද්‍ය උපාධපාටමාලාව හැර අනෙකුත් සියලොමු උපාතිපාටමාලා විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව කැඩන් නිලධාරීෙන් හාකි නිලධාරණයන් තමා බැඳී සිටින හමුදාව අනුව වසරකට නුවඩු උසස් පූුණුවක් සඳහා යොම් කරන ලබනවා. එනම්, ශ්‍රී ලංකා යුද්ධහමුදාව, දීතලාවෙප ශ්‍රී ලංකා මෙකඩිමේටත් ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රිකුනාමලප න and managementන Academyමේටත්, ්‍රී ලංකා ගොන් හමුදාව චෛන BP ශ්‍රී ලංකා 4ෝස් එකමේටත් යුමුකනු ලබනවා. එම කැඩෙන් නිලධාරිනි සසා නිලධාරණයන් උසස් පූුණුවෙන් පසුව ජනාති කොමිෂන්ලන් නිලධාරියෙක්ෂ නිලධාරනයන්ගෙසධිකායට පත්වෙනවා. එයින් පසුව එම නිල්ධාරීනිසා නිලධාරියන්ට ලැබෙන තනතුරට අදාළව ඒ සඳහා වූ වැටුප සහ අනෙක උද්දීමනාසා පාසුකන් ලබදයෙනු ලබනවා. ඉතින් ඔබත්, ඩ් නිලධරියෙක්ෝ නිරධාරණයක් ලෙස ෝන් කොතලා ආරක්ෂික විශ්වවිද්‍යාල සබන්ධවීමට අපපේක්ෂා කරනවා නම් ගැස් පත්‍ර ඇතියා කාරයට නිවැරදිව අයදම් පතපූරවා යොමු කරන්න. ශ්‍රී ලංකා යුදහමුදා විද්‍යාපීටයට කැඩ් නිරධාරියෙක්කෝ නිරධාරණයක් ලෙස කොහමත සම්න්වවෙන්න කියෙලා වීඩුව එකප් ම මී ලඟ වීඩුවින් ීන බලාපරත්ව ෙනවා. ඉතින් sල් මිඩ ්ලොක් චනල් එක රයික් කල්ල නැත් ං දැන්ම සස්යි කරලා. ल आක लिक රनामතक රने पा මෙ वीडिක శా කරణमතक රන්නతपा SLమ ాन ते කර සිටිය పට స్තුති